යුනික් වන් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. කාර්ම ගැනින්ගෙන කරන වීඩියෝ සීරීස් එකේ පස්වෙනි වීඩියෝ එක. කාර්ම ගැනින් සඳහා භාවිත කරන සම්මත අක්ෂර සහ සම්මත රේඛා. දැන් අපි කතා කරන්න යන්නේ සම්මත අක්ෂර සහ සම්මත රේඛා පිළිබඳව. සාමාන්‍යයෙන් සැසුම් චිත්‍ර නිර්මාණයේදී තොරතුරු දැක්වීම සඳහා දත්ත තොරතුරු නැත්නම් දත්ත දැක්වීම සඳහා සාමාන්‍යයෙන් කාර්මික චිත්‍රයක් නිර්මාණයේදී ඒ කාර්මික චිත්‍රය තුළ තොරතුරු එමන දෙනම් දත්ත දැක්වීම සඳහා අපි භාවිතා කරන්නේ අක්ෂර ඉලක්කම් එහෙම නැතිනම් සංකේත සහ රේඛා. ඉතින් මෙන්න මේ කියපු දත්ත පෙන්වන ක්‍රමවලින් අදත් කතා කරන්න යන්නේ අක්ෂර ඉලක්කම් සහ රේඛා. ඉතින් අක්ෂර ගැන මුලින්ම කතා කරමු. අක්ෂර අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ කිසියම් සම්මතයකට අනුකූලව තමයි මේ අක්ෂර අපි භාවිතා කරන්නේ. එතන ඒ ආකාරයෙන් අපි භාවිතා කිරීමෙන් දත්ත වගුවක් කියවන පුද්ගලයාට ඒක පහසු වෙනවා. මොකද ඒකාකාර අක්ෂර තිබෙන නිසා. ඉතින් මේ අක්ෂර අපි ලියන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය අක්ෂරයක්, ඒ කියන්නේ printer set එකක් කියන මුද්‍රිත අක්ෂර කියන ක්‍රමය. මේ අක්ෂර සාමාන්‍ය අපි භාවිතා කරන alphabet එක නැත්නම් හෝඩිය තියෙන අක්ෂර ආකාරයටම අපි ලිවීම සිදු කරනවා. අනිත් ක්‍රමය තමයි මේ අක්ෂර අංශක 15ක් දකුණට ආනතව ලිවීම අපි සිදු කරනවා. මේ ක්‍රම දෙක තමයි අපි අක්ෂර භාවිතා කරන්නේ කාර්ම ගැනීම සිදු කිරීමේදී. අපි අක්ෂර දෙවිධයකට භාවිතා කරනවා. ඒ තමයි සාමාන්‍ය අක්ෂර තිබෙන ආකාරයටම drawing කඩදාසියේ ලියනවා. එහෙමත් නැතිනම් අංශක 15ක් දකුණට එල කරලා අපි අක්ෂර ලියනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපි සිංහල අක්ෂර භාවිතා කරන්නේ. අපි දැන් භාවිතා කරන අක්ෂර වලට සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. A4 ප්‍රමාණයේ කඩදාසියක අපි අක්ෂර භාවිතා කිරීමේදී බොහෝ විට මිලිමීටර් 2.5 මිලිමීටර් 3.5 සහ මිලිමීටර් 5 මිලිමීටර් 7 ඔය ආකාරයට කුඩා ප්‍රමාණයේ අක්ෂර භාවිතා කරනවා. අපි ඒ අවස්ථාවට අනුකූලව තමයි ඒ අක්ෂරවල විශාලත්වය තීරණය කරන්නේ. ඒ අක්ෂර විශාලත්වය කියන්නේ අක්ෂරයේ තියෙන උස. ඉතින් මේ අක්ෂර ලිවීමේදී විශාලත්වය එහෙම නැතිනම් උස වැඩි වෙන ඒ අක්ෂර සඳහා භාවිතා කරන පෙන්සල් තුඩේ ප්‍රමාණය මේ අඳින රේඛාවේ ඝනකම වැඩි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි A2 A3 වගේ කොළ වලට අපි භාවිතා කරන්නේ මිලිමීටර් 5 සහ මිලිමීටර් 3 සහ මිලිමීටර් 10 වගේ ඒවා. සාමාන්‍ය අපි මාතෘකා අනුමාතෘකා සඳහා භාවිතා කරන බහුල වශයෙන් මිලිමීටර් 5. එතකොට ප්‍රධාන මාතෘකාව සඳහා අපි භාවිතා කරනවා මිලිමීටර් 10. මේ වගේ ප්‍රමාණවල තමයි අපි අක්ෂර දෙවීමේදී භාවිතා කරන්නේ. ඉතින් මේ අක්ෂරයක් ලියනකොට මේ තියෙන සිංහල අක්ෂර ලියන ක්‍රමය මේකේ මෙතන මිලිමීටර් 3ක් මේ රේඛාව දෙක අතර තුන මෙතනක් තියෙනවා මිලිමීටර් 3.5 ප්‍රමාණයක් මේ ලියන අක්ෂරේ මෙතන 10 මිලිමීටර්. ඉතින් මේ ආකාරයට අපිට පුළුවන් ඒ අවශ්‍ය ප්‍රමාණය අනුව අක්ෂර භාවිතා කරන්න. දැන් සාමාන්‍යයෙන් සම්මතයට අනුකූලව අපි කරනවා කියන්නේ මේ අක්ෂර වල ප්‍රමාණය ඒකාකාරව පවත්වාගෙන යනවා. සාමාන්‍යයෙන් අපි මිලිමීටර 10 අක්ෂරයක් ලීවේ කොයි ආකාරයට දැන් සිංහල අක්ෂර වල නම් මේ ඉරි උඩ සහ යටට වෙන් වෙනවා. මේවා මේ 10 මිලිමීටර 10 ප්‍රමාණයේ අක්ෂරයක් ලීවේ මේ මිලිමීටර 3 ප්‍රමාණයක් අතර කියලා නම් අපි සෑම අවස්ථාවකදීම ඒ drawing එක තුලදී අනිවාර්යයෙන්ම මේ මිලිමීටර 3 මේ ආකාරයට උඩට සහ පල්ලට තබා ගැනීම අනිවාර්යයි. මොකද ඒකාකාරී බව පවත්වාගෙන යාම සඳහා. එතකොට සිංහල අක්ෂරය ඒ වගේ ආකාරයට තමයි අපි
ඇඳීම කරන්නේ සාමාන්‍ය සිංහල අක්ෂර ඇඳීම ටිකක් අපහසුයි. ඉංග්‍රීසි අක්ෂර නැත්නම් මේ ලෙටර් පාවිච්චි කරනකොට අපිට පහසුයි. දැන් මෙතන මිලිමීටර් 10 එකක් නම් අපිට මිලිමීටර් 10ටම මේ අක්ෂර මේ ආකාරයට රේඛා දෙක තුල ඇඳගෙන යන්න හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ අංශක 15ක ආනතයකින් ඇඳපු අක්ෂර. ඒ වගේ මිලිමීටර් 10 ප්‍රමාණයට ප්‍රධාන මාතෘකාව සඳහා භාවිත කරන මිලිමීටර් 10 නම් මේ රේඛා දෙක අතර දුර මිලිමීටර් 10 ඉන්න ආකාරයට පවත්වා ගත යුතුයි. ඒ වගේ තමයි මේ අක්ෂර අර කියපු ප්‍රමාණවන් වලට අනුකූල ඇඳීමේදී මේ ආකාරයට ඉඩක් අපිට මේ ආකාරයට ගන්න මේ ඊට ඇතුලේ ඇඳීමේ ඒ ප්‍රමාණය විද්‍යාකාරව පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාකාරය තමයි අපි අක්ෂර භාවිත කරන්නේ. සාමාන්‍ය මුද්‍රිත අක්ෂර ආකාරය සහ අංශක 15ක ඇලව ලියන අක්ෂර. අපි අක්ෂරයක් ලිවීමේදී ඒ අක්ෂර වලට කිසියම් ප්‍රමාණයක් තියෙනවා. කියන උසක් සහ ඒ රේඛාවේ අක්ෂරය ලියන රේඛාවේ ඝනකම සහ ඒ අක්ෂර අතර අපි තියන්න ඕන පරතරයක් තියෙනවා. ඉතින් මේ තමයි සාමාන්‍යයෙන් සම්මතයක් විදිහට භාවිතා කරන 2.5 මිලිමීටර් 2.5 ඉඳලා මිලිමීටර් 10 දක්වා මේ අක්ෂරවල තියෙන්න ඕන ඒ ලියන රේඛාවේ ඝනකම සහ ඒ අක්ෂර අතර තියන්න ඕන ඉඩ ප්‍රමාණය. ඉතින් 2.5ට අක්ෂරයක් අපි 2.5ක උසකින් යුත් අක්ෂරයක් අපි ලියනවා නම් ඒ අක්ෂරය 0.25ක රේඛාවේ ඝනකමක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ අක්ෂර දෙකක් අතර පරතරය .5, .7 සහ මෙතන 1, මෙතන 1.4, මෙතන මිලිමීටර් 2. මේ ආකාරයට තමයි ඒ අක්ෂර ලිවීමේදී භාවිත කරන්නේ. අපි සාමාන්‍යයෙන් භාවිත කරන 2.5, 3.5, 5 මිලිමීටර් 7, මිලිමීටර් 10 ඒ ආදී ප්‍රමාණවල අක්ෂර අපි භාවිත කරනවා කාර්මික නිස් වලදී තොරතුරු දැක්වීම සඳහා. අන්නේ භාවිත කරන සම්මුත අක්ෂරවල උස සහ ඒ අක්ෂරවල රේඛාවේ ඝනකම සහ අක්ෂරද අර්ථයේ තමයි මේ වගේ සඳහන් කරලා තියෙන්නේ. පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මම මේ වීඩියෝ එකේදී මුලින් කීවා මිලිමීටර් 10 සිංහල අක්ෂරයක් අපි ලියනවා නම් ඒ සඳහා මේ වගේ ඉවි 4 අපි ඇඳ ගන්න ඕනේ කියලා කීවා. එතකොට මේ ඉවි 4 මම කීවා මෙතන මිලිමීටර් 10ක් මේ මැද ඉවි දෙක අතර පරතරයේ මිලිමීටර් 10ක් සහ අනෙකුත් ඉවි දෙක අතර මිලිමීටර් 3 තියෙන්න ඕනේ කියලා. ඒක පුංචි නිවැරදි කිරීමක් කරන්න උනට පොඩි වැරදීමක් වුණා. මෙන්න මේ සම්පූර්ණ ප්‍රමාණය තමයි මිලිමීටර් 10ක් වෙන්නේ. මේ මිලිමීටර් 10 අපි 4ට බෙදලා මෙතන පොඩක් තමයි 4ට බෙදලා 4න් එකක ප්‍රමාණයක් තමයි මෙන්න මේ ප්‍රමාණය. ඉතින් එතකොට මෙතනට එන්නේ මිලිමීටර් 2.5යි මෙතන මිලිමීටර් 5යි. ඔන්න ඔය ආකාරයට තමයි ඒ ඉවි 4 අපි ඇඳගන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ කාර්මික ඇඳීම් වලදී භාවිත කරන ප්‍රධාන රේඛා 6 පිළිබඳව. ඒ මම ප්‍රධාන රේඛා 6 කියලා කිව්වේ. අපි තවත් භාවිත කරන විවිධ අවස්ථා සඳහා භාවිත කරන රේඛා තිබෙනවා. නමුත් අපි බහුල වශයෙන් සහ ප්‍රධාන වශයෙන් භාවිත කරන රේඛා 6 පිළිබඳව තමයි අද කතා කරන්නේ. ඉතුරු රේඛා පිළිබඳව අපි ඉදිරියේදී කරන පාඩම් වලදී ඒ අවශ්‍ය ස්ථාන වලදී අපි ගැන කතා කරමු. ඉතින් අද කතා කරන්න යන රේඛා 6 තමයි මේ ඇඳලා තියෙන්නේ. මුලින්ම තියෙන්නේ ඝන අඛණ්ඩ රේඛාව.
මේ රේඛාව භාවිතා කරන්නේ අපි අඳින කාර්මික චිත්‍රයේ පෙනෙන ධාර පෙන්වීම සඳහා තමයි මේ ඝනාකාණ්ඩ රේඛාව අපි භාවිතා කරන්නේ. ඒ වගේම මේ තියෙන සිහින් අඛණ්ඩ රේඛාව. ඉතින් මේ සිහින් අඛණ්ඩ රේඛාව භාවිතා කරන්නේ කාර්මික චිත්‍රයේ ක්‍රොස් සෙක්ෂන් එක. එහෙම නැතිනම් හරස් කඩක් පෙන්වීමට. ඒ වගේම තමයි අපේ නිර්මාණ රේඛා පෙන්වීමට. ඒ වගේම අපි මේක භාවිතා කරනවා මාන යෙදීමට. ඒ කියන්නේ බිමිනු යෙදීම සඳහා මේ සිහින් අඛණ්ඩ රේඛාව අපි භාවිතා කරනවා. මීළඟට තියෙන්නේ කඩ රේඛාව. මේ කඩ රේඛාව අපි භාවිතා කරන්නේ සංගිධාර පෙන්වීම සඳහා. ඒ කියන්නේ අපි නිර්මාණයක් කරගෙන යනකොට ඒ නිර්මාණයේ අපි බලන දිශාවෙන් බැලුවට නොපෙනෙන ධාර, ඒ කියන්නේ පිටිපසින් තිබෙන ධාර පෙන්වීම. එහෙම නැත්නම් ඇතුලෙන් ගමන් කරන මකර කුහරයක් හරි මකර තියෙනවා නම් අන්න ඒ වගේ ධාර පෙන්වීම සඳහා තමයි මේ කඩ රේඛාව අපි භාවිත කරන්නේ. ඉතින් මේ කඩ රේඛාව අඳිනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ රේඛාවේ මේ රේඛා ඛණ්ඩවල දිග සහ ඒ අතර පරතරය පිළිබඳව. ඉතින් මේ රේඛාව මිලිමීටර් 3කින් දිගින් යුක්තයි. මේ ප්‍රමාණය මේ රේඛාවේ දිග මිලිමීටර් 3ක දිගින් යුක්තයි. එතකොට මේ රේඛා දෙකක් අතර පරතරයක් තියෙනවා. මෙන්න මේ පරතරය. මේ පරතරය මිලිමීටර් 2ක ප්‍රමාණයක් තමයි අපි කියන්නේ. මිලිමීටර් 2ක ප්‍රමාණයක් අපි තියෙනවා. ඊළඟට තියෙන්නේ සිහින් ධාම රේඛාව. මේ ධාම රේඛාව අපි භාවිතා කරන්නේ මධ්‍ය අක්ෂයක් පෙන්වීමට, එහෙමත් නැතිනම් සම්මිතික අක්ෂයක් පෙන්වීම සඳහා. ඉතින් මේ රේඛාව අපි අඳිනකොට අපි භාවිතා කරන මිනුම් ක්‍රමය තියෙන, කියන්නේ මේ රේඛා අතර පරතරය සහ මේ රේඛාවල දිග අපි නියමිත සමත මිනුම් තියනවා. මෙන්න මේ දිග රේඛාව මිලිමීටර් 15 මිලිමීටර් 15ක් දිගයි. ඊට පස්සේ මේ සිහින් රේඛාව, මේ සිහින් රේඛාව මිලිමීටර් 3ක්. මිලිමීටර් 3කින් දිගින් යුක්තයි. එතකොට මේ 3 මිලිමීටර් 3 රේඛාව සහ මිලිමීටර් 15 රේඛාව අතර මෙන්න මෙතන ගැප් එකක්, නැත්නම් මෙතන ඉඩසක් පරතරයක් තියෙනවා. අන්න ඒ පරතරය, ඒ රේඛා දෙක අතර තියෙන පරතරය මිලිමීටර් 1ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ආකාරයට දිගටම මේ ධාම රේඛාව අපිට අඳින්න පුළුවන්. මිලිමීටර් 15යි, ඊටස් මිලිමීටර් 1ක දුරක් තියලා ඊළඟට මිලිමීටර් 3 රේඛාව, ඊළඟට නැවතත් මිලිමීටර් 15 රේඛාව. ඊළඟට තියෙන්නේ දෙකදවර ඝන ධාම රේඛාව. මේ දෙකදවර ඝන ධාම රේඛාව අපි භාවිතා කරන්නේ ඡේදන ලක්ෂය, ඒ කියන්නේ ඡේදන වීමට අවශ්‍ය ස්ථානය පෙන්වීම සඳහා. මේ රේඛාවෙ මෙන්න මේ රේඛාව මිලිමීටර් 15ක්, මෙතන මිලිමීටර් 1ක්, මෙතන මිලිමීටර් 3ක්. මෙන්න මේ ආකාරයට තමයි ඒ දෙකලවර ඝන ධාම රේඛාව අඳින්නේ. වෙනසකට තියෙන්නේ මේ තීන් ධාම රේඛාව සහ දෙකලවර ඝනකන් ධාම රේඛාවේ දෙකලවර තියෙන රේඛා දෙක, මෙන්න 15 රේඛා දෙක මේ අපි මුලින් කීව ඝන අඛණ්ඩ රේඛාවේ තියෙන ඝනකමින්ම මේ දෙකලවර අඳිනවා. අනෙකුත් සියලුම ධාම රේඛාවේ රේඛා මෙන්න මේ තීන් අඛණ්ඩ රේඛාවේ රේඛාවල ප්‍රමාණයෙන් තමයි ඒ රේඛා නිර්මාණය කරන්නේ. ඊළඟට තියෙන්නේ ඊට සැදී නැඳින සිහින් අවිධිමත්
අඛණ්ඩ රේඛාවක්. ඉතින් මේ රේඛාව අපි භාවිතා කරන්නේ කිසියම් අපි නිර්මාණයක් ඇඳීමේදී. එය ගොඩක් දිග වැඩි වුණාම අපිට කොළේ දුර ඇඳීම සහ ඇඳීම අපහසුයි. ඒක පහසුවෙන් අපි ඒකේ තියෙන ප්‍රමාණය අපි කුඩා කරලා ගත්තොත්, ඒ කියන්නේ පරිමාණය කුඩා කරොත් අපිට පෙන්වන්න ඕන ඩීටේල්ස් එහෙම නැත්නම් ඒ දත්ත පෙන්වීමට අපහසු වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අනවශ්‍ය දිග අඩු කර ගැනීම සඳහා අපි මේ වගේ රේඛාවක් යොදලා ඒ දිග අඩු කර බවට, ඒ කියන්නේ ඉතින් ඛණ්ඩණය කරලා එතන ලං කරලා ගත්ත බවට පෙන්වීම සඳහා කඩිනු සහිත උස්ටැක් ගැනීමට මෙන්න මේ වගේ රේඛාවක් භාවිත කරනවා. ඉතින් මේ රේඛාව ගැන තව ඉදිරියට අපි ඒ නිර්මාණ කරනකොට, ඒ කියන්නේ කාර්ම ගැනීම අඳිනකොට අපි කතා කරමු. තව මේක එකතු වෙන්න ඕන අවශ්‍ය තව කලාතුරකින් අහමුගෙන රේඛා අපිට හමු වෙයි. ඒ දේවල් ගැනත් අපි කතා කරමු ඉදිරියේදී. ඉතින් අදට මේ වීඩියෝ එක නිමා වෙනවා. මේ වීඩියෝ වල හරි එහෙම නැතිනම් අංකරණ පාඩම් වල කියම් ගැටලුවක් තියෙනවා නම් ඒවා යටින් කමෙන්ට් කරන්න. ඒවට පිළිතුරු ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට ලබා දෙන්නම්. ඊළඟ වීඩියෝ එක මූලික ජ්‍යාමිතික අංග. ඒ වීඩියෝ එකෙන් හමුවෙන්න බලාපොරොත්තු වෙන්න. සමගන්නම් ජිනුක්වන් YouTube channel එක තාම subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. මම දාන වීඩියෝස් වල notification ඔයාලට අවශ්‍ය නම් යට තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු සෙනින් ඒ notification ලබා ගන්න ඒ වීඩියෝ එක බලන්න. ඔබට සුබ පසු